අයිබෝන් හැමදාම වගේ අද තව මාතෘකාවක් අපිට ඉතුරුලා තියෙන ඒ තමයි සමාජයේ තියෙන ජනතාවට තියෙන ප්‍රශ්න. අපි හැම වෙලෙම ජනතාවට තියෙන ප්‍රශ්න කියන තැන බැලුවහම මම ජනතාවක් ගින් එක්කනේ. මට තියෙන ප්‍රශ්න ටික මම කතා කළොත් අපිට විදුලිය කපනවා. අපිට ගෑස් නැහැ. අපිට තෙල් ගණන් වැඩි වෙලා. අපිට බඩු ගණන් වැඩි වෙලා. එතකොට මේ දේවල් අපිට කන්න විදියක් නැහැ. දරුවෙක් පාසලකට දාගන්න විදිය අපේ රෙදි කෑල්ලක් ගන්න විදියක් නැහැ කියන තැන රට නිර්මාණය කරේ කවුද? ඒක තමයි අපි බලන්න ඕනේ පළමු කාරණා. ඒ එවැනි ඌ වකවානුවකට මග හැදුවේ ඔය කියන දේශපාලඥයෝ නෙමෙයි. ඒක පැහැදිලිවම කියනවා. ඒක 1948 පටන් මේ දක්වා බිහි වෙච්ච එකදු දේශපාලඥයෙක්වත් නෙමෙයි. ඒකට ඒ මග හැදුවේ දේශපාලන ක්‍රමයේ විසින්. ඒ දේශපාලන ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙන්නේම ජනතාව පීඩාවට පත් කරන්නම තමයි. ජනතාවට යුද්ධ ඇතිකරේ කවුද? ජාතිවාදී ඇතිකරේ කවුද මේ රටේ? පක්ෂ ભેදී ඇතිකරේ කවුද? ජාති ભેදී ඇතිකරේ කවුද? ආගම් ભેදී ඇතිකරේ කවුද? එතකොට මේ රටේ වෙනත් අරගල ඇතිකරේ කවුද? මේ හැම දෙයක්ම සරස අපරාධකාරෝ බිහිකරේ කවුද මේ රටේ? මේ රටේ පාතාලේ බිහිකරේ කවුද? කුඩු විකුණන්නට අවශ්‍ය මාවත කවුද හැදුවේ මේ රටේ? අනවශ්‍ය දේවල් වලට ජනතාව යොමු කරේ කවුද? නීතිය බිඳ දැම්මේ කවුද? මේ රටේ නීති නිර්මාණය කරේ කවුද? මේ සියල්ල හොයන්. මේ සියල්ල හොයපම ඔබට පැහැදිලි වෙනවා දේශපාලන බලාධිකාරීන 225ක් විසින් ගන්නා ස්වාධිපත්ති බලය. තමන්ගේ අපිව ජීවත් කිරීමට අපි දෙන බලයෙන් වැඩිමනක් දේ උපයෝගී කරන ඔවුන්ගේ යැපුම් පිළිබඳ දේවල් සිදු කරගත්තා. මන්ද ඒ දේශපාලන ක්‍රමයේ රැකගැනීම පිළිබඳ කියන්නේ සුදු ජාතිකයන් විසින් දුන් දේශපාලන ක්‍රමයේ රකින්න. ඒ දේශපාලන ක්‍රමයේ නොරකින්න තාක්කල් ඔවුන්ට වැජබෙන රටේ ප්‍රශ්නයක් තියෙන්න දේශපාලඥයාට රැකෙන්න පුළුවන්. එම ප්‍රශ්නයට පිළිතුරු දෙන්න අපි එනවා. මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න අපි එනවා. මම පැහැදිලිවම එක දෙයක් ඔබට කියන්නම්. මාරයා කියලා කෙනෙක් දේව පුත්‍රයෙක් ඉන්නවා. එම දේවපුත්‍රයාගේ ස්වභාවය තමයි ජනතාව තමන් වෙත ඇදබැද තබා ගැනීම. ජනතාව අකමැත්තෙන්ව තමන් වෙත ඇදබැද තබා ගැනීම තමයි එකම බලාපොරොත්තු. එමනම් මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔහුගත් මාවත කුමක්? ඔහුගත මාවතයන් දෙකක් තියෙනවා. එකක් තමයි තණ්හා වැඩි කරන. ජනතාවට තණ්හා වැඩි කරන. ඔබ බලන්න 1823 ඉඳලා ලංකාවේ මිනිසුන්ව ජාතික ව්‍යාපෘති නිර්මාණය කරපු සුදු ජාතිකයන් හැම වෙලේම උත්සාහ කරේ ඔබට ධනෙ ලැබෙනවා, ඔබට ධනෙ ලැබෙනවා, ඔබට සල්ලි දෙන්නයි තේ හදන්නේ, ඔබට සල්ලි දෙන්නයි කුරුඳු වවන්නේ, ඔබට සල්ලි දෙන්නයි ගම්මිරිස් හදන්නේ, ඔබට සල්ලි දෙන්නයි මේ අහවල් වැවහිස් කරන අහවල් දෙක. ඒ විදිහට එදා පටන් ගත්තේ ජනතාවට සල්ලි දෙන්න, ජනතාවට ජොබ් දෙන්න, ජනතාවට දෙයක් දෙන්න කියලා තමයි මම කියන්නේ. තණ්හා වැඩි කරනවා, තණ්හා වැඩි කරලා බලාපොරොත්තු වැඩි කරනවා, බලාපොරොත්තු වැඩි කරලා මේ බලාපොරොත්තු දිනවන්න ඔවුන් රාජ්‍ය පරිපාලනය කරගෙන යනවා. ඒ වගේම තමයි බය ඇති කරනවා. ඊළඟ කොටස බය. તો මේ රටේ මිනිසුන් ඔබ 1956 71 83 89 ඊට පස්සේ 2009 ඊට පස්සේ 2019 මේ බය ඇති කරන. මේ බය ඇති කරේ කොහොමද? බය ඇති කරන්නේ කවුද? හොයලා බලන්නකෝ. හොයලා බලව ඔබට පැහැදිලි මේ හැම තැනකම දේශපාලන ඍජු මැදිහත් වීමක් තියෙනවා. ඒක අපි කවුරුත්ම දන්නේ, අපි කවුරුත් හිතන්නේ. හිමිතන්නකෝ යම් කිසි තැනකට අපි හිතමු මට ඔලුව දා ගන්න ඕන, මට රිංග ගන්න ඕනේ. එතනට යන්න විදියක් නැහැ. එහෙනම් එතන ඉන්න කෙනෙක් සල්ලි දීලා අරගෙන ඔහුට මොන හරි දෙයක් දෙනවා. අපි මෙන්න මේ වගේ දෙයක් කරන්න. එතකොට අන්න මාව අවශ්‍ය වෙනවා එතන. අන්නේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න අපි යනවා. අන්න ඒ විදිහට ඔබ බලන්න මේ රටේ ওই කියන කාලවකවානු හැම එකම දේශපාලනික වශයෙන් යම් බිඳ වැටීම් සහ යම් වෙනස් වීම් සිදු වෙච්ච යුගයක් ඔයි මං කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න. අපි කතා කළ යුතු කුමන බිඳවැටීම කොතනක සිදු වුණත් ඒ සිදුවීම හැම වෙලේම දේශපාලඥයන් විසින් නිර්මාණය කරන සාධකයක් කාරණා. ඒ නිසා ගෑස් අර්බුදයේදී අපිට ගෑස් ටිකක් නිර්මාණය කරගන්න බැරුණේ අපේ රටේ අනවශ්‍ය විදිහට හැමදේම පරිශීලනය කරන්න. හැමදේම උදාහරණයක් කියලා කිව්වොත් ගෑස් අපිට ඕනවට වඩා අපි ගෙන්න ගන්න. අනවශ්‍ය දේ අයින් කළා දාන්න. අපි දර ඕනවට කපලා දාන්න. ගස් කොළන් ඕනර වඩා කපලා දානවා. දෙයක් කරන්න ගියොත් ඒක ඕනර වඩා අපි වගා කරන්න ගත්තොත් හැම තැනම රටේ බටු කිලෝ එක රුපියල් 20 නම් බටු හදන්නේ ඔක්කොම මිරිස් හදනවා. ඒතකොට මිරිස් කිලෝ එකත් රුපියල් 20 වෙනවා. ඊට පස්සේ බටු කිලෝ එක රුපියල් 1000 වෙනවා. මෙන්න මේක තමයි වැඩේ. ඒ කියන්නේ රටක කවදාවතර හෙළයන්ගේ අධ්‍යාපන ක්‍රමයේ තිබුණා සංගණනාත්මක අධ්‍යයන කියලා විෂයක්. ඒතකොට මේ සංගණනාත්මක අධ්‍යයන කියලා විෂය අපට අහිමිවීම තුල අපිට අහිමි වෙන ධනස්කන්ධය රට නිසි තැනට ගෙන එන්නට බාධකයක් වෙනවා. ඒ නිසා අමතක කරන්න එපා. ඒ අතීතයේ හිටපු හෙළයන්ගේ තිබුණු බොහෝ විෂයන්
नूतन सामजे किसीम विधि किसीम घटने के तौर साधक करके मेरा संवर्धन करवा इनसा मम आप योजना करना मेरा ओ अर्बुद अतिवेन्े डोलर प्रश्न अभी डोलर होयान मीट पड़ा विनस्क्रमेट यमुतुत अट जात्यंत्र मूल्य आयता आसियान संगरद बैंको हो लोक बैंको हो आधार एटना मे समस्त लोक बलप यम संसिधि की निशा मे आर्थिक मेदी एना डोलर रुपये तीन मूल का ये प्रश्न एन का डोलर तीन रुपये डोलर रुपया देसी इकमोन होना रुपये पावेन होना रुपये अड़वेन होना डोलर गणन वैडेन होना एक मे आंड प्रश्न एम तंग हदबू सरसुम प्रश्न कदम अतीत चिताब प्रश्न अतीत चिताब प्रश्न निशा अदापेट गैस नीना दंग अपी ए अतीत चिट आप प्रश्न विसद मग्दीन अपी जनता मुखद मेरटे हर देशपालज्ञ हेम विलेम हो रे बोरकार वंचकार दूषके जनता पीड़ा पत्कर अभी दंडमने अमृत अभी गिया उन्यानी अब मेरटे आचार्य महाचार्य नम स्वागनी नम विद्यार्थ कंडमकनेट इन बेरी अयलाट अरगण एलट मध्य अरगण मेरा इन हों मैं यूट्यूब चानल्स करना गुडाक मिनी इन हों मिनस ये मिनस हरी वेड देवा मेरे अटट कर मिनस जनता धनवत् व्यापार कदम गैस्ट कौम हदागन एव कौम समाज कदर पोहर कौम अतर यूरिया अभी प्रश्न आगे मंगे 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 तिलक कमी नम ममत क्यूवा यूरिया अब प्रश्न आगे मे नमत रट संवर्धन काबन कुशकर्मांतर या बे काबन कुशकर्मांतर यान इकपान करवा कारण इतने ममसा डंग उना मेम होते उना तवा रट बेटन नोदी मेरा नवत तीब इक पीवर देखा इसरा किसीम प्रश्न मस तुन खेटिकाल पुलवा नमू अपी इकट मेदी हेन मुखद हेतु ए अपी तीन पोड़ी कौरवन अपने कर लई के बल आगे कौर हर कल दीसन गुडक मुझे बल आगे दीसन रटकोर का बल आई दीसन रटकोर रटक इतर वेण जनता इतरवेंड इन सा दीसन रटकोर अभी रटक हदलती रट रट रकलती वितरक तेरूसा अमतक नौकर कारण हेम विलेम कागिंगे बलापुरे स्वंपोषित आर्थिक रटवाक आर्थिक क्रमवेद कथाकर अभी प्रजातंत्रवाद धनवादी हो सजवादी आर्थिक पदनमें विरहित अपीट गुडनगेन मव तक तीन अभी मव तुला गुडनगेन अभी दवसट काल कलमणाकारी करगण तीन अभी आलोक कलमणाकारी करगण तीन अभी मूल्य कलमणाकारी करगण तीन अभी उपकरण कलमणाकारी करगण तीन अभी मेरटे सीयल दे मुनोद कलमणाकारी करगण तीन अभी हितल बेलव अपीट मे वरद होयागण पुलवांग विद्वत् विद्याज्ञ आचार्य महाचार्य की कोटस मे मेपी बंद उदर अद्दीन इनसा रटक अतिवेन प्रश्न उद्दमन ये उद्दमन विशुदी एम निष्पादरधारताव इहलपाने उच्चावचने मना अभी इक विशुद इक रजेट बेन बेन वेडकने देशपालचन बेन बेन वेडकने रजेके अभी दान पेद हो रु बुरकार वंचकर दूस ऐना उंट बेन बेन हिटी रटे अभी बड़पीर अब गैस एन विधुनस तीयन विलावट ए तीयन देवल संपत्ति निशी आकार एयिंग समाज मेहवरा एयिंग अपे आवश्यकता उपरीम कार्यक्षमता करगिन रटे तीन प्रश्न मे विला मून दिन्नी कौर बेनबेन वेडक नदी कारण मुखद अभी मम बहुम पैदा अतीत मम की वा मन देशपालज्ञा विरुद्ध मैं अदात की देशपालन देशपालज्ञा देशपाल क्रमेण विरुद्ध ये देशपालज्ञा विरुद्ध मंग ओं मैत्री नौकर अने ओन पाउ ओ देशी विशिपान मुले पैदेव मुखद तनकल का बूर वगे हेसर वा अरे मिनी वेसिंग इन मिनीसुन बड़ पत्न अवश्य मुले पैदेव इतकोट बात मे जात्यंतर कुमंत्र कुमग्न कारण ओंट पेहदी ओंट पेहदार पास ओन मेरट वेडक रात ओन मेरट का वो वेडक रहा जात्यंतर मुदल यापैन जात्यंतर कोमीस मुदल यापैना जात्यंतर ओन विधि यापैना जात्यंतर ओन वेडक रहा देशपालज्ञ रटतु अतुनाम धनकाधिकारी सा बलैकाधिकारी सा विलंदेकाधिकारी के मेदेवा रटतु निर्माण करना विनत्कोह रटक उपदेश एक अदाल समाज के निर्माण करना रटे जनता पीड़ा मे विधि पत्करण एक अदाल फल विपाक ओंट तवट दवास की लभ एक देशपाल पत्तीमद एम रजक पत्तीमद एम देशपाल सियाल अतुगादीमद कीन दे जनता तीर्ण करा यम कसी दवस पेदल मुखीन रटे अर्बुद विधुलिया कपाद करना विधुलिया कपाद कैसे सिधुअने की कारण विधु इंजीनियर की विधु कपंड विधु बल मंडल की कपंड लघु प्रश्न
තෙල් එක කඩසක් වෙන තෙල් මේක වහන්න ඕන ගන්න කියලා තෙල් කොටස වහන්න වෙන්නේ නැහැ කියලා. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. මාධ්‍ය තුල එක ප්‍රවෘත්තියක් බලපුවාම එකම ආයතනයේ දෙපිරිසක් කාරණා දෙකක් කියන. එතකොට මා ඒ ඒ ඒ දෙපිරිස කතා කරලා සාකච්ඡා කරන ඝට්ටන ඇති කරගෙන අපිට පොඩි ආතල්ලයක් දුන්නට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා දේශපාලන ජනතාවට ආතල්ලයක් දෙනවා. ජනතාවයකින් ආතල්ලයක් ගන්නවා. ආයතන ජනතාවට ආතල්ලයක් දෙනවා. ඒකෙන් ජනතාව ආතල් ගන්නවා. මේක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා හැමෝම ආතල් දෙන නමුත් රට වැටෙනවා. මතකද? රට වැටෙනවා. ඒකයි ඇත්ත කතාව. රට වැටෙනක වහන්න මුන් ආතල් දෙදී ඉන්නවා. එනිසා ජනතාව වශයෙන් අපි පෙළ ගැහෙමු. දේශපාලන ක්‍රමය අපිට වැඩක් නැහැ. දේශපාලඥය වැඩක් නැහැ. ඊළඟ රජා අපිට වැඩක් නැහැ. බඩගින්න තියෙන අපිට, ගෑස් ප්‍රශ්න තියෙන අපිට, පොහොර ප්‍රශ්න තියෙන අපිට, කණ්ඩ නැදවින් අපිට, උන්ට කණ්ඩ තියෙනවා. උන්ගේ හත්මුතු පරම්පරාවලට කණ්ඩ උන් හම්බ කරලා තියෙන්නේ. උන්ගේ හත්මුතු පරම්පරාවල ඥාතින්ට පව කණ්ඩ උන් හම්බ කරලා තියෙන්නේ. උන්ට ස්විස් බැංකුවල නෙමෙයි, උන්ට චීන බැංකුවල සල්ලි තියෙනවා. මේ රටේ දේශපාලඥ ඔක්කොටම සල්ලි තියෙනවා. නැත්නම් පිටරට ගිහිල්ලා තම තමන්ගේ දරුවෝ ගන්නන්නේ නැහැ උන්ට සල්ලි නැත්තම්. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා හැම දේශපාලඥයෙක්ගේම දරුවෝ ගිහිල්ලා ඉගෙන ගන්න පිටරට. මේ රටේ ඉගෙන ගන්න නැහැ, උපාධිය කම්ප්ලීට් කරන්න ගොඩක් කට්ටිය යන්නේ එහෙට. ඕක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ කෝටි ගණන් සල්ලි තියෙනවා. මේ සල්ලි අපේ. උන්ට ප්‍රශ්න නැහැ. උන් ප්‍රශ්න බොරුවට මවාගෙන ඉන්න උන් රඟපානවා. උන් එකිනෙකාට ගැටෙනවා. අර රංජන් රාමනායක මගෙත් එක පොඩි ප්‍රශ්න තියපුවා තමයි. හැබැයි මතක රංජන් කියපු එක ඇත්ත. හොරු අල්ලන්නේ නැහැ මල්ලි. එහෙමනේ කිව්වේ. හොරු අල්ලන්නේ නැහැ මල්ලි. උන් ඔක්කොම යාළුවෝ මල්ලි. එකට කන්නේ මල්ලි. ඒක තමයි ඇත්ත. රංජනුයි මායි ප්‍රෝග්‍රෑම් එකක් කරලා රංජනුයි මායි එකට ඇවිල්ලා තේක බොනවා. ඕක තමයි ඇත්ත. මමයි වෛද්‍යවරයයි එකට ඇවිල්ලා තේක බොනවා. අපි දෙන්න අතන ගැටලා. මේක තමයි මාධ්‍ය අපිට කිව්ව කාරණාව. එතෙන්දි ගැටෙන්න, පිටදි ගැටෙන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. මේක අපි තේරුම් ගන්න නිසා හැමෝම තේරුම් ගන්න ඇත්ත කතා ගන්න. මම මාධ්‍ය වලින් අයින් වෙලා තනියෙන් වැඩ කරන්න පටන් ගත්තේ මාධ්‍යට ඕනතර වැඩ කරන්න අකමැති නිසා. මතක තියාගන්න. හැබැයි කතා කරන්න බැරුවවත් නැත්නම් දැනුම නැතුවත් නෙවෙයි. මෙන්න මේ කාරණාත් එක මම ඔබට කියන රටේ ප්‍රශ්න නිර්මාණය කරන්න දේශපාලඥයෝ අපිට දෙනවා දැන් හොඳ අවස්ථාවක් ගොඩනගන්න. අපි විසින් ගොඩනගුණොත් අපිට පොහොර ටික ගෙදර හදා ගන්න පුළුවන් නම්, අපිට ගෑස් ටික ගෙදර හදා ගන්න පුළුවන් නම්, අපිට විදුලි ටික අපිට නිෂ්පාදනය කර ගන්න පුළුවන් නම්, අන්න එදාලා විදුලි බල මණ්ඩලේ වැඩක් නැහැ. අපිට ජලවහන පද්ධතිය මොකද, ඒ කියන්නේ වෝටර් බෝඩ් එක අපිට වැඩක් වෙන්නේ නැහැ. හරි, ඊට පස්සේ අපිට ගෑස් ටික වැඩක් වෙන්නේ නැහැ. අපි ටික අපේ දේවල් ටික හදාගන්න. අපි අසද්දමු රට. ප්‍රශ්න ඉවරයි. ඔබ වෘත්තීයමේ වශයෙන්, එහෙම නැත්නම් අපි විකිණීමක් වශයෙන්, විකිණවන විකුණුන් භාණ්ඩයක් වශයෙන් කුසකර්මයේ නියැලෙන්න ඔබට පොහොර මදි වෙන්න පුළුවන්. හැබැයි ඔබට කන්න බොන්න, ඔබට නිෂ්පාදනය කරගන්න මෙරටේ පොහොරවල කිසිදු අඩුවක් පාඩුවක් නැහැ. ඒසා ඒ තමන්ට අවැසි වපසරිය තමන් විසින් වගා කරගන්න. එතකොට හැමෝටම කන්න බොන්න ටික දෙන්න. මම පළමු කොට කාරණාව අපේ අතීතයට මම ඔබ රගෙන යන්නම්. අතීතයේ රජවරු සෑම යුද්ධයක් කරන්න කලින් මිනිස්සු කන්න බොන්න ටික හැදුවා. මොකද බඩගින්න යුද්ධ කරන්න බැහැ. බඩගින්නේ බණ අහන්නත් බැහැ. බඩගින්නේ රට රකින්නත් බැහැ. ඒසා බඩගින්නේ ඉගෙන ගන්නත් බැහැ. අපි දැන් අවදි වෙමු. ප්‍රශ්නය තියෙන්නේ දේශපාලඥයාගේ තමයි. හැබැයි අපේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අපි කම්මැලි නම්, අපි හිතන්නේ නැත්නම්, අපි වැඩ කරන්නේ නැත්නම් අපේ බඩ හිස් වෙනවා. මං හැමෝටම කියනවා අත හෙල්ලුවොත් කට හෙල්ලෙනවා. අපි අත් හොල්ලන්න පටන් ගමු. අපි වැඩ කරන්න පටන් ගමු. අපි ඔබත් එක්ක මං එනවා අනිවාර්යෙන් කුඹුරු කොටන්න. කිසි තර්කයක් නැහැ. කිසිම තර්කයක් නැහැ. ඔබ මේ රටේ කුඹුරු ටික කොටන්න පටන් ගන්න, මමත් එනවා කුඹුරු කොටන්න. මං ගාව සමහර මැෂින් තියෙනවා. මම මැෂින් ටික නොමිල දෙනවා. අපි වැඩ කරමු. අපි කුඹුරු අක්කර 100ක් 200ක් 1000ක් 2000ක් ලක්ෂයක් කරගෙන මන වගා කරමු. තරුණ කොල්ලෝ කෙල්ලෝ බහිමු එළියට. රජාගෙන් අපිට වැඩක් නැහැ. ඌව මොකায় මොකෙක් වුණත් වැඩක් නැහැ අපිට. උන් අපිට හොඳක් කරේ නැහැ නේ මේ අවුරුදු 74කට නේද? අපිට උන්ගේ කිසිම වැඩක් නැහැ. හැබැයි අපි ගොඩනැගි අපිට ගොඩනැගිලා අපි අපේ වෙනුවෙන්, අපේ දරු පරපුර වෙනුවෙන්, අපි නිවැරදි දැක්මක යුතුව අපි වැඩ කරන තනක් බවට පත් කරමු. මම දැක්කා මෙරටේ අර දෙව්සු ආරණ කරන අපේ දීගුණ කුමාර මහත්තයා හොඳ අදහසක් කියනවා. මම ඒක බොහොම පැහැදිලිව කියන්නේ. දීගුණ කුමාර මහත්තයා බොහොම පැහැදිලිව කියනවා මේ රටේ ජනතාව විසින් සියල්ල කරගන්න යුගයක් ආරම්භ කළ යුතුයි කියලා. මතක තියාගන්න. ඒක අපි කළ යුතුයි. ඒක අපි කළ යුතුයි. අපි කළ යුතු වන්නේ ජනතාව වශයෙන් අපිට තියෙන බලය අපි ලෝකෙට පෙන්වන්න ඕනේ. ගෑස් ටික තිබ්බත් එකයි, අපිට නැතත් එකයි.
අපි අවශ්‍යදී අපි කරනවා. අන්න ඒ තැනට අපිපත් වෙමු. හැම වෙලෙම භාණ්ඩයක් විකුණුම් භාණ්ඩයක් කරගන්නවට වඩා සුහද සීලීව තමන්ගේ වටපිටාවේ ඉන්න මිනිසුත් එක්ක සියල්ල බෙදා හදාගෙන මානවයා ලෙස ජීවත් වීමේ නවම රාජ්‍යයක් අපි නිර්මාණය කරමු. එදාට අපිට ගෑස් ප්‍රශ්නේවත් විදුලි ප්‍රශ්නේවත් නැති වේවි.